सुबह हमोंटम ඉතින් මං ඊළඟ වීඩියෝ එක විදිහට ඔයගොල්ලන්ට තෝරාගත්තේ මං කලින් ඉදිරිපත් කරලා තියෙනවා කුරුඳුගස් වර්ග 8ක් පිළිබඳව. අන්න ඒ වීඩියෝ එකේ දෙවෙනි කොටස මං කිව්වේ අලුගස් කියලා. ඉතින් අන්නේ මොනවද කියලා අලුගස් කියන්නේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. දැන් මෙන්න මේ මගේ මේ මෙතන මේ පැත්තෙන් තියෙනවා හොඳ කුරුඳු පඳුරක්. ඉතින් මේක මේක හොඳ අලුගස් දෙකක් තියෙන්නේ. හොඳ අලුගහක් වෙනකොට ඇත්තටම මේක මේ මෙහෙම අර ගැට ගොඩක් අඩු වෙලා හොඳ අල්ලි තියෙන්න ඕන. ඉතින් එහෙම තියෙන්න ඕන. දැන් මේක ඇත්තටම ඉතින් කුරුඳු ගස් ගත්තාම බටගස් හදන්න වගේ හැදෙන්නේ නැහැ. ඉතින් මේ මේක අපිට කියන්න පුළුවන් හොඳ අලුගහක් කියලා. මේක ගස් දෙකම හොඳයි. ඇත්තටම මේ ගස් දෙක දැන් කපන්න ගත්තාම මේ මේ අලුගස් දෙකේ මෙන්න මේ පැත්තේ තියෙන ගහ ඔයගොල්ලන්ට හොඳට පේනවා. මේ අලුගස් දෙක ඇත්තටම මේ දෙකම කපා ගන්න පුළුවන්. ඉතින් මේකේ දෙකම කපා ගන්න පුළුවන් වුණාට මේකේ වෙන සාමාන්‍යයෙන් ලොකු ගහක් නැහැ. ඒක හින්දා අපි කුරුඳු කපනකොට දැන් මේ ගස් දෙකෙන් මේක පැහිලා තියෙනවා මේකට වඩා මේක ලායි. ඉතින් මේ ගහ ඉතුරු කරලා මේ ගහ තමයි කපන්න ඕන. ඒ කපන කොටත් අපි බලන්න ඕන දැන් මේ කුරුඳු ගහේ මේ උඩ දැන් ලා ගහ වුණාට වැඩක් නැහැ. කරටිය නැවිලා සවුත්තු වෙලා තියෙනවා නම් ඉතින් එතකොට ඒ ගහ තමයි කපලා අයින් කරන්න ඕනේ. මොකද කරටියත් හොඳට කෙලින් තියෙන්න ඕනේ. දැන් මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට මෙන්න මේ ගහ කපලා මේ ගහ ඉවත් කරන්න පුළුවන්. අවශ්‍ය කෙනෙකුට මේ ගස් දෙකම මම නම් කියන්නේ නැහැ ඇත්තටම මේ ගස් දෙකම කපලා ගන්න කියලා. සමහර අය ඉන්නවා දැන් සමහර පළාත්වල හුරු කපනවයි කියලා. ඉතින් එක එක විදිහට මේ වගේ ලොකු ගස් ඉතුරු කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේ ගස් එහෙම හේතුවක් නිසා හරි මේ ගස් දෙකම කපා ගන්නවා නම් අපිට අනිවාර්යෙන් මේ කපලා ඉවරුණාට පස්සේ අනිවාර්යෙන් පඳුරු ගැට ගන්න අවස්ථාවේදී ලීයක් හිටවලා ඒ කටයුතු ඒ විදිහට සිදු කරගන්න. ඉතින් එහෙම අලුගස් කියලා ගත්තාම දැන් මම කියන්නේ මෙහෙම දැන් අලුගස් කියන එකෙත් ඔයගොල්ලන්ට වර්ග දෙකක් කියන්න පුළුවන්. හොඳ අලුගහ කියලා කියනවා අලුගහයි කියලා කියනවා. ඉතින් හොඳ අලුගහක් වෙන්න නම් හොඳට කෙලින් හොඳට අල්ලි තියෙන ගහක් වෙන්න ඕන. හැම කුරුඳු ගහකටම සාපේක්ෂව ගත්තහම අපිට දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ අර ගොර හැඩි ගස් තියෙනවා. ඒ වීඩියෝ එක මම ඉස්සරහට ඉදිරිපත් කරන්නම් ගොර හැඩි ගහ පිළිබඳව. ඉතින් එහෙම කොර හැඩි ගස් නැති ඒවා අලු ගස් කියලත් කොර හැඩි ගස් කියලත් එහෙම කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට පෙන්වන්නේ හොඳම අලු ගහ. ඉතින් මේකෙන් අපි ඊළඟට බලන්න ඕන මොනවද තලා ගන්න පුළුවන් කුරුඳු වර්ගය කියලා. කුරුඳු වර්ගය ගත්තාම සාමාන්‍යයෙන් මේකෙන් අපිට පුළුවන් C5 ස්පෙෂල් කියන කුරුඳු වර්ගය හදන්න පුළුවන්. ඇල්බා කියන එකත් හදන්න පුළුවන්. ඉතින් C4 කියන කාණ්ඩය තලන්නත් පුළුවන්. ගොරෝසු කියන එක තලන්නත් පුළුවන්. ඒ වුණාට ඔයගොල්ලෝගේ කුරුඳු ඉඩමේ ගොඩාක් මේ වගේ ගස් නම් තියෙන්නේ. මම කියන්නේ නැහැ ගොරෝසු තලන්න C4 තලන්න එහෙම කියන්නේ නැහැ. එක්කෝ C5 තලන්න පුළුවන්කමක් තියෙනවා නම් ඇල්බා තලන්න. ඇල්බා තලන එකේ ඇත්තටම වාසියකුත් තියෙනවා. ඒ වුණාට අවාසිත් තියෙනවා. ඒකෙන් දා C5 ස්පෙෂල් එක හදාගන්නත් පුළුවන්. C5 ස්පෙෂල් එක C5ට වඩා හොඳ වෙන්න ඕන. ක්වොලිටි අතින් හොඳ වෙන්න ඕනේ. ඉතින් එහෙම හදාගන්නත් පුළුවන්. මේ දැන් මට ඔයගොල්ලන්ට කියන්න අවශ්‍ය වෙලා තුන කාරණාව ඒක තමයි. මම තව පඳුරක් පෙන්වන්නම් එහාට ගිහිල්ලා. දැන් මෙන්න මේ තියෙන්නේ මම කිව්වේ ඔයගොල්ලන්ට තව පඳුරක් පෙන්වන්නම් කියලා. මට මේ ඔක්කොම පෙන්වන්න බෑ. ඉස්සෙල්ලා පඳුරේ මහගස් දෙකක් තිබුණේ. ඒ ගස් දෙකම එකක් ටිකක් ලායි එකක් පැහිලා. ඉතින් ඒ දෙකම කපා ගන්නත් පුළුවන් කියලා කිව්වේ මම. නැත්තම් දැන් මේ පඳුරේ හැටියට එක ගහක් ඉදිරි කරන්න ඕන. දැන් මෙන්න මේකේ හැම නැහැ. ඔයගොල්ලන්ට පේනවා දැන් මේ ගහ හොඳට පැහිලා තියෙන්නේ. මේක ඊට වඩා ටිකක් ලායි. මේක තව ටිකක් ලායි. මේ හා පැත්තෙන් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මෙතන එහා පැත්තෙන් තියෙනවා ඒකත් ලායි. ඉතින් අනිවාර්යෙන් මේවා කපනකොට මෙන්න මේ ගහ එතනින් ගියාම මේ ගහ මෙන්න මේක ඉතුරු කරගන්න පුළුවන්. ඒක ඒවා ඉතුරු කරගෙන මෙන්න මේ ගහ අනිවාර්යෙන් කපා ගන්න ඕනේ. මේකත් හොඳ අලු ගහක් කියලා නම් කරන්න පුළුවන් අපිට. ඉතින් මේ ගහත් කපා ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙකුට ඉතුරු කිරීමේ හැකියාවක් තියෙනවා මේක. ඉතින් ওই විදිහට තමයි අලු ගහේ කතන්දරේ. මට තව දෙයක් කියන්න ඕන. දැන් මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා. දැන් මෙතන මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා. ඇත්තටම මේක කුරුඳු ගහක් නෙමෙයි. මේක මේ පඳුරු ගැට ගන්නකොට මේ හිටවපු ඉන්නක් තමයි පැලවිලා තින්නේ. මේ පල්ලෙහෙන් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ ඔයගොල්ලන්ට පේනවා දැන් මේ හිටවපු ඉන්නක් තමයි පැලවිලා තින්නේ. ඉතින් මේ පඳුරු ගැට ගහ ගන්න අවස්ථාවේදී මේ අර තියෙන පොත්ත හූරලා ඉවත් කරලා ඕනේ හිටවන්න ගන්න. නැත්නම් හිටවුවහම පැලවෙන්නේ නැති කිනි જાතියක් ඕනේ ගන්න. දැන් මේක ඇත්තටම මෙහෙම කරන්න එපා. මම ඒ පසුව ඔයගොල්ලන්ට ඒ නිවැරදි ක්‍රමයටම කරන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. එහෙනම් යාළුවෝ ඔයගොල්ලන්ට සුබ දවසක්. අදට මම ඔයගොල්ලොන්ගෙන් සමුගන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මොකද්ද කියලා. ගස් වර්ග අටේ ඊළඟ ගහ මොකද්ද කියලා.